Sinin kirase hanguman pedesi nevatuna gena hadavat pura deli nitu deli rasin kiyali asma vedena sinava pipuna sandalu mama inda hita maga tota net hamu ana vita nokia kiyude avanu kiya innata hita holannata be haduri dunde bidunu agava ekutu venakale gayamu davasaka jeeviti tale monawada me balanne රටේ මෙච්චර දේවල් තියෙනවා. තමන්ගේ අනාගතය ගැන කල්පනා නොකර මේවද කරන්නේ? අම්මා වෙනදටත් වඩා මේ වයසේ තමයි අපි අපේ ශරීර ගැන, වයසත් එක්ක සිද්ධ වෙන වෙනස්කම් ගැන හරියටම දැනගන්න ඕන. නැත්තම් වෙන්නේ නොදැනීම කරදරේ වැටෙන එක. මේ වයසේදී තමයි හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕන. එහෙම නෙමෙයිද? ඇත්ත. ඔය වයසේ ළමයි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න නම් හරි දේ දැනගන්න ඕනේ. හිතලා ගත්ත තීරණයක්. සතුට පිරුණු ජීවිතයක්. Vaseline Ice Cool Samaga Obat Cool Venasak Atvidinna Dialogue Television Sri Lankave Anka Ege Television Rasaswadaya Kallu Kallu මේ ඉන්නේ අපේ බේබිනෝන සෑහෙන කාලෙක පස්සේ දැක්කේ කොහොමද ඉතින් බේබිනෝන මම බේබිනෝන නෙමෙයි හරිද සෑහෙන කාලෙකට පස්සේ දැක්ක කිව්ව නේද මං ඔයාව මේ ඊයේ පෙරේදාත් දැක්කනේ අපේ භක්ති ගීත එක හොරෙන් බලන්න ඇවිල්ලා හිටියේ ඊට පස්සේ ඉතින් දන්සලිනු කාලු වෙනවා මං දැක්කා සහන කාලෙන්න මේ ඊයේ පෙරේද නේද? හරි හරි නංගි. ඒ වුණාට ඉතින් ලස්සන ගෑනු ළමයෙක් දැක්කාම මේ වගේ ටොක්ස් එනවා. ඇත්තට? ওই ටොක්ස් ගිහලා වෙන කෙල්ලට දාගන්නවා. මට දාන්න එපා. මතක නේද මල් පෝච්චියෙම කෑව? ඊට පස්සේ මල් පෝච්චි තියන්නෙත් නැහැ. අය හරි යන්නේ. ඒවා ඉතින් ආයි පුංචි කාලේ වුණු දේවල් නේ. ඕවා කවුද අනේ ගණන් ගන්නෙ? පුංචි කාලේ වගේ දේවල් වුණා කියලා ඉතින් ඒකෙන්වත් ඇදිලා නැහනේ ලොකු උනාට තාමත් මොලේ හැමමයි තාමත් ඉතින් ওই ගම්පුරාම ඉන්න කෙල්ලන්ට නෝන්ඩි වෙනවනේ හරි හරි යන්නේ මම කියන්න එපා ඉතින් ඔයා බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඇයි ඒ පාර මොකද වෙන්නේ කාට හරි අංචියක් අදින් ප්ලෑන් කරනවද කනි ඉතින් කියන්නේ ඔයා ඉතින් රෝන් ටෝක් මලේ අපිට දෙන්නේ ආ ඔයා බලන්නකෝ හෙට අනිද්දා අපේ මේ ග්‍රාම සංවර්ධන සමිතියේ කල්නෑ සභාපති වෙනවා ඊට පස්සේ මම තමයි ඒකේ ලේකම් වෙන්නේ හරි ඊට පස්සේ ඉතින් මේ මුළු ගමේම රඟන්නේ අපි නංගි හරි ගමම රං කරන්නේ අපි හරි ඊට පස්සේ ඊනඟ වෙසක් එකට මේ කරපු හැම දෙයම ඕගනයිස් කරන්නේ අපි හරි සංවර්ධන සමිතියේ ඉතින් මේගොල්ලෝ බාරගත්තොත් හොඳට තේ හොඳටදී තමයි අපි නංගි ගම මොට් කරලා ගන්නේ හරි මේ මුළු ගමේම තියෙන පාරවල් ටික හදලා කාපට් කැල්ලක් දාලා ඔය වටේ පිටේ තියෙන කැලෑ සේරම කපලා දාලා අපි ගම මොට් කරනවා ලස්සනට හදනවා හරි තව දෙයක් මේ ඔයාලගේ සෙට් එක ඉන්නවනේ අය කට්ටි ඉන්නවනේ එයාලා හිතනවනේ මේ ගමේ සභාපතිකම් ගන්න පුළුවන් කියලා ඒව හඳේ හරි ඒකත් ඔයා හොඳට මතක තියාගන්න හරි මේ හලෝ අපේ කාටවත් ඕනේ නැහැ ගමේ සමිති සමාගම් අස්සේ ඉඳලා බොරු නම්බුනාම හදාගන්න. අපේ අය කොහොමද ගමට වැඩ කරන්නේ? ගමේ මිනිස්සු ගමට වැඩ කරනවා. ඔය ඒක මතක තියාගන්න. අනෙත් එක ගමේ වැඩකදී අපි ආපහු හම්බෙන්නේ. ඒකත් පොඩක් ඔළුවේ තියාගන්න. මේ මయ్యා
මේක නියම ඉඩම් කෑල්ලෝයි පට්ටව සුපිරි. ඔව් ඔව් ඉතින් ඒකනේ බම් මේක ගත්තේ. ඇද්ද? අහගත්තද? දැන්වත් පොලා තම්මංගේ වැඩක් බලාගෙන වැඩේ හරියට කරනවා. උඹ බලපන්කෝ මේ නිකන් ඉන්නම හදන්නේ. එක එක්කවත් දැක්ක දාපු විලෙන් මූ දැල්ල කටින් අල්ලනෝ නෑනේ. ආ නේ මේ පොඩි එකා. ඔයාලට තේරෙන්නේ නෑ ඔයා තම පොඩීනේ. මූ චූටියකෙක් බං. මුගේ තම මොලේ වැඩිලා නෑ වැඩෙන ගම. දත් 32වත් ඇවිල්ලා නෑ මුගේ තම. ඈ බලාට තේරෙන්නේ නෑ බං. මෙතන මේ හැමෝම වැඩ කරලා හරියන්නේ නෑ. අය බං අයියා. මෙතන කවුරු හරි ඉන්න ඕන මචං වැඩ කරන මිනිස්සුන්ගේ විඩාව නිවන්න කතාවක් කියන්න කවියක් කියන්න ඈ එහෙම නේ අංකල්. අර ඒ දවස්වල අර කිව්වේ පැල් කවි ගොයන් කවි කවි කිව්වනේ. يعني මේ මේ පොලා ඒක ඇත්ත. ඒ වුණාට දැන් මෙතන මොකක් හරි ඔයත් මොකක් හරි ආයුධයක් කරගෙන වැඩක් කරොත් නේද හොඳ? ඒක නම් ඇත්ත. මම කියන්නේ ඒක නෙවෙයිනේ. අංකල් දැන් මෙතන සතුරු වෙන්න තව කාරණාවක් තියෙනවා. ඒ ලෙවල් කාලේ ඉඳන් ගේ අස්තමේ රින්ගන් හිටපු මේ මලිතයා ඈ මාස ගාණක් ගිය ඇතුළට වෙලා ඉඳලා ජම්බු ගිඩි වගේ රෝස පාල්ට ඉන්න මේ මලිතයා ඕමරි ගේමක් ගාලා මේ ඔය මේ ඩොක්ටර් කෙනෙක් වෙන්න දගල්න මේ මලිතයා අද මේ පොලව කොටනවා කොච්චර සතුටුද එහෙම දකින්න ලැබෙන්නේ නැද්ද මංගිය අනේ මේ පලයන්ක යන්න ගෙදර වැඩ කරනවා මම හොඳට කඩේ යනවා අර යනවා මේ යනවා රෙඩි වැලට දා ඕන තරම් වැඩ කරනවා යකෝ තව ගෙට්ටු ගන්න අනේ අනේ මේ කට වහගෙන ඉඳපන් හරි ඔබ කොහෙද යකෝ ගෙදර වැඩ කරන්නේ එක බොරු කියන්නේ බං ඈ හැ වයි අතල දා අතල දා මෙන්න මූ අරගෙන යමන් යන දේවාලෙක මෙතන තියෙන මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදනවා මූ මේ අපි ගෙවල් හදන්නේ නැහැ පරිසරය විනාශ කළා මේ ගස් එහෙම්මම තිබ්බද එහෙම්මම තිබ්බද මේ මම නැති වෙලාවේ එක එක දේවල් ගෙනල්ලා මෙතන මේවා කපලා දානවා එහෙම නෙමෙයි හොඳේ චක් පොලා වරේ වරේ දැල්ල දීපම් දැල්ල දීපම් දැල්ල දීපම් මෙන්න දීපම් නව ලයිෆ් බොයි කොහොම ස්වභාවික කොහොම සාරය සමග හානිකර පැරබන් රහිතයි මල්ලි කොහෙද බං ඔබ ඉන්නේ ඇයි බං යකෝ දැන් ඔබ ඩ්‍රයිවර් කියලා බලන්න නැතුව මං උඹට වාහනේ දුන්න ගෙදර අරයි යන්න කියලා ඉතින් බං ඔබ ගියා නම් ගිහිල්ලා එන්න එපා බං ඔබ ඒක අරගෙන රත්යදු කාලා හරියන්නේ නැහැ නේ යකෝ මොකද්ද බං දැන් ඔබ විනාඩි 10න් පාරට එනවා කියපු හින්දානේ මම ආවේ යකෝ දැන් මම මෙතන ඇවිල්ලා මේ හෙට මෙහෙට රස්තියාදුවේ ඉන්නවා ඔබ ඔය රවුංග ගහිතේම හරියනවද යකෝ වෙලාවක් කිව්වනම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙයා යකෝ මෙහෙම ගියාම මගේ ලේකම්කම මේ ගමේ උන් ඉස්සරහ දිය වෙලා යනවනි බං මේ වරෙන් ගියතන්ගේ ඉක්මනට වරෙන් මෙතන මට ඇමතුමාගෙන උ බැනුම් අහන්න වෙනවනි ඔව් 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 යකෝ බෙන්ස් එක තමයි බෙන්ස් එක අරන් වරෙන් දැන් ඉක්මනට වරෙන් මම මෙතන බලාගෙන ඉන්නවනේ බෙන්ස් එක ඔව් ආ නෝනේ ගොඩ කාලෙකට පස්සේ දැක්කේ දැක්කේ කියන්නේ ඉතින් ගොඩ කාලෙකට පස්සේ මොකද මේ දාන්සල් දීලා ඈ එතකොට තව මොනවද මේ භක්ති ගීත අරේ මේ කියලා ලොකු සීන් එකේ ඉන්නේ ලොකු වෙලානේ ගමේ අයිය අපිට භක්ති ගීත කියන්න බැරිද
ඔය ලොකු මහත්තුරු වගේයක් එකතු වෙලා ඉතින් අපි භක්ති ගීත කියන එක නවත්තන්නත් හැදුවනේ. බැරි වුණා නේද? අනේ 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 බම්මේ මම නොදන්නවද උඹගේ භක්ති ගීත කියවිල්ල. අද ඊයේ ඉඳන් ඇඹ භක්ති ගීත කියවන්නේ. අනිත් එක මේ උඹලගේ සුග්‍රි බටිල්ලන්ගේ චූට්ටන් වැඩ නවත්තන්න මොකද අපිට මේ පිස්සු කියලා හිතුවද? පිස්සු කියලා හිතුවද? පිස්සුව නම් ඉතින් හොඳටම දැක්කා. හාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා ඔය මේ ඇමතිවරු ලේකම්වරු ලැජ්ජ වුණා කියලා හැමත් ආරංචි. අනේ 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 බම්මේ මේ ඔය හැකර කට නවත්තක නිදාන්. ඔව් බලමුකෝ බලමුකෝ. උඹලා ඔය දැන් ඔය කරපු දේවල් මේ විඳවන්න වුණාම මොකද වෙන්නේ කියලා. කළු ගලේ ඔළුව ගහගත්තාම මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමුකෝ. බලාගෙන ඉමුකෝ. බලමු බලමු. අපිත් ඉතින් කොහොමත් ඉන්නේ මේ ගමේමනේ. අපි අර ගත්ත ඉඩමේ ළඟදිම ගේ හදන්න පටන් ගන්නවා. ඔය මහත්තයර තෝරනන් ඔහොම යන ගමන් ඉඩම් බලාගෙන යන්න පුළුවන්. ඉඩම සුද්ධ කරන කට්ටියත් එතන ඉන්නවා. මට ආරංචි උඹලා එතන ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන්නේ කියලා. දැන් එතකොට එතන මහා ලොකු මන්දිරයක් හදලා උඹ මේ මන්දිරයේ තුර රාජිනියක් විදියට වැජබෙන්නද හදන්නේ? අනේ මේ ඵලයෙන් බයන්නේ. මේ මිලින්ද මුලින්ම ගෑනු කෙනෙක්ට රෙස්පෙක්ට් කරලා කතා කරන්න පුරුදු වෙන්න. ඔව් අපි ගේ හදන්න පටන් ගන්නවා තමයි. අපිට ගෙවල් හදන්න තහනමක් නැහැනේ. අපි මේ ගමේ බොහොම නම්බුකාර විදියට රස්සාවක් කරලා කාලන්දලා ජීවත් වෙන මිනිස්සු. ඔය එක එක්කෙනා වගේ දේශපාලඥයන්ට කඩේ ගිහිල්ලා කඩා වඩා ගත්ත සල්ලි වලින් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ආ හරි හරි හරි. බල නම්බුකාර විදියට මහ ලොකුවට මේ ගමේ ජීවත් වෙන මිනිස්සු. අපි ඇවිල්ලා කඩා වඩාගෙන ඉන්න මිනිස්සු. හරි හරි බලමුකෝ බලමුකෝ. උඹලගේ නම්බුවද අපේ කඩා වඩා ගැනීමල මොකද ගින්ද මන්ද කියලා බලමුකෝ. දැන් ඔය යනවද? ආ ආ හරි හරි හරි. නම්බුකාර. මම නොදන්නේ නම්බුකාර. මූවින්දනේ මේ ඔක්කොම වෙන්නේ. කොහෙද යකෝ ඉන්නේ? මෙන්න මේ වරෙන් ඉක්මනට. මොනවද බම්මේ? ලොකෝ පිටි ටිකක් නැද්ද? හැමදාම බොන තියෙන කහට නේ බා. පිටි ඉවරයි අනේ. මං අද පඩි ගත්තම අරගෙන එන්නම්කෝ. මේ දවස්වල අතේ සතේ නැහැ. කොහෙද ඉතින්? තමුසෙත් මේ දවස්වල ගෙදර හිටියේ නැහනේ. ගෙදර ඉඳලා කොහමද බං? මොනාර ගේමස් සෙට් වුණානේ බං. අතර කීයක් හරි එන්නේ. අරේ පොඩි ඉඳහන්කෝ. මං දවල්ෙදි මොන හරි කරලා බඩු ටික ගෙදරට අරන් එන්න. නෑ නෑ ඕන් නෑ. මං අද හවසට අරන් එන්න. මේ ඔබ ගියේ නැද්ද බං අරුන්ගේ භක්ති ගීත බලන්න? අයියේ දන්නවනේ මං ඔය ගමේ විකාර වලට යන්නේ නැහැ කියලා. නංගි මේ එහෙම කියන්න එපා බං. මේකට කලණ එක සම්බන්ධයක් නැහැ නේ බං. මේකට බැහැලා තියෙන ගමේ කොල්ලෝ සෙට් එක. අනිත් එක මට විමලියත් කෝල් කරලම ඇහුවා. අතුල කොහෙද ඉන්නේ සෙට් වෙන්න එන්නකෝ කියලා. ඒ කියන්නේ වැඩේ ගැම්මට ගිහිල්ලා නේ බං. කොහොමත් මං ওই භක්ති ගීත අරගෙනමට සම්බන්ධ නැහැ නේ බං. මට ඔය කැමතිත් නැහැ නේ. මේ කොහොමුණත් නංගි වැඩේ ෂෝ එකක් වගේ තිබ්බලු ඈ. අනේ මන්. ඔය මේ නැන්දාත් ඇවිල්ලා මට කතා කරා යන්න එන්න කියලා. ඒත් මට ඒකට යන්න එච්චර පිළියම් තිබුණ නැහැ නේ. නංගි උඹට දෙයක් කියන්න හිටිය බං. බහිත පං අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ බත් ඇලි කීයද කන්නේ බං? අන්න ඒ වගේ තමයි බං ප්‍රශ්න. හරි බලපන් වෙලාවකට බත රොස් වෙනවා. බත ඇට්ටකුණා වෙනවා. එහෙමයි කියලා නංගි අපි බත් නොකා ඉඳලා තියෙනවා. නෑ නෑ කනවනේ බං. අන්න ඒ වගේ සිද්ධ වෙච්ච දේවල් අමතක කරලා ඔබේ ජීවිතය අලුතෙන් පටන් ගත්තා වගේ අලුත් දෙයක් ගැන හිතපන් බං. ඒ කිව්වේ? ඒ කිව්වේ කියන්නේ බං මොනේ ට්‍රයි එකක් දාලා අලුත් කොල්ලෙක් සෙට් කරගන්න බලපන්. ඒකයි මම මේ කියන්නේ. අනේ අයියේ මේ ওই කොල්ල ගැන නම් මාත් එක්ක ආපුව කතා කරන්න එපා. හරිද? මේ එකපාරක් වුණ දේ මදිද? මම මුළු ගමටම සවුත් වුණා. මට ගෙදරින් එළියට බහගන්න බැරුව හිටියේ.
අනේ ප්ලීස් අයියේ හොඳටම ඇති. අපි ආපහු ඔය ගැන කතා නොකරමු. නංගි 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 මේ බරත් යන කලදසාවක් තියෙනවා නංගි හොඳේ. අනිත් එක උඹ මේක හොඳට මතය තියාගනි. අර කලණය ගැන මගේ හිතේ තියෙන තරහ තාම නැති වෙලා නෑ හොඳේ. ඌ ගැන තියෙන තරහ මගේ නැති වෙලා නෑ තාම. විද්‍යා ගණිත සියලු පන්ති ඇරඹුණා පමණි. සිප්වෙන් කරුණාකල. සබන් සාක්‍රීන් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ. මම මේ උඹෙන් අහන්න කියලා හිටියේ පුතේ. දැන් ඔය සංගීත කණ්ඩායමේ නායකය වෙන්න පුළුවන් උඹට කවද්ද? ඒක නම් හරියටම කියන්න බෑ තාත්තේ. තව ටික කාලයක් ඇයි. මොකද මේ අපේ කල්ලා ඉන්නවනේ. ඔව්. කල්ලාට ඔය ඇමතිතුමාගේ මොකක් හරි තානාන්තරයක් හම්බුනාම ඌ අනිවාර්යෙන්ම ඡන්දෙ ඉල්ලනවා. ඒ කියන්නේ ඌ බෑන්ඩ් එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඒ chance එක තියෙන තාත්තේ මට. ඒයි කොහොම හරි මොන જાතින් කාව කපල හරි කමන්නේ උඹ මේකේ නායකයා වෙන්න ඕනේ. එතකොට තමයි උඹ මේ සාඛා සමිතියේ සභාපති කරන්න පුළුවන්. එහෙම වුණොත් නේ මම මේ ඡන්දෙකට හරි උඹව තල්ලු කරන්න පුළුවන්. අපිත් ඉතින් හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. හරි හරි තාත්තේ. මං කොහොම හරි ওই වැඩේ ලස්සනට කරන්න. මට පොඩි කාලයක් දෙන්න. හරි හරි හරි. තාත්තයි පුතයි දෙන්න කටමැත දොඩෝ දොඩෝ හිටපල්ලකෝ. අන්න අරුන් අර ඉඩමත් අරගෙනලු. දැන් ඉතින් තට්ටු 3-4ක් ගහයි. ඊට පස්සේ ඉතින් අපිට මේ ගම අතහැරලා වෙන ගමකට තමයි යන්න වෙන්නේ. කවුද කවුද බං මන්දිර හදන්නේ? කවුද ඉඳන් ගත්තේ? කවුද මොකද? වෙන කවුද? වෙන කවුද? නායනයාගේ මාමා අපේ අයියා. ඔන්න ඔන්න දැන් තට්ටු 3-4ක් ගහන්න ලෑස්ති වෙනවලු. ආ ඉඳ දෙම ගත්තා ඈ ගියාද ලෝන් පාස්සලා නැතුව අපේ අයියා මේ ආණ්ඩුවේ අවුරුදු ගානක් රසාව කරපු මිනිසයා. එයාට බැරිද ලෝන් එකක් පාස් කරගන්න? මේ නයනයා මං උඹට එකයි කියන්නේ හරි උඹ ඔය සංගීත කණ්ඩායමක හරි මොන මගුලක හරි නායකකමක් හදාගෙන ඡන්ද ඊළඟට පටන් ගනි. ආයෙම මං නරක ගෑණි කිව්වා කියන්න එපා හොඳේ. යම්මේ අනිත් එක මේ ඔකුන් ඔය ඉඩම් ගත්තට ගෙවල් අතන තරම් සල්ලි නැහැ උන්ට. අනිත් එක ඔය ඉඩම ගන්නත් ඇත්ත ඔය තියෙන සල්ලි ඔක්කොම එකතු කරලා තමයි. නැත්ද තාත්තේ? අනේද කියන්නේ කිව්වා. මේ යන ගමන නයන ඇති. මෝ සාඛා සමිති සභාපති වෙලා තන්දිල්ල දිනලා අපට උඩු. එතකොට මම මේ ගමේ රජා රජෙක්ග ඉන්නේ. කොහොමත් ඕකුන්ගේ පවුලට අසේල මුදලාලිත් එක්ක වසන්ට ලැබෙන්නේ නැද නයනෝ? ඒක නම් ඇත්ත තාත්තේ. ආමේ අම්ම දන්නෑනේ අර මහියා ඉන්නේ. ඌ තාමත් අසිනිත් එක්ක යාළුවයි. ඒනාට ඉතින් මේ අසේලම් කරලා ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. දැන් ඔය සේරම එකතු වෙලා ඕකුන්ව ගමෙන් පන්නන්න තමයි ප්ලෑන් කරන්නේ. ඔන්න බලන්නකෝ තව ටික දවසක් යනකොට ඕකුන් ඔක්කොටම ගම දාලා යන්න වෙන්නේ. අම්මෝ එහෙම වෙනවා නම් ඉතින් ලොකු සැනසීමයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ගමේ ඇස් දෙක අරගෙන වසන්ඩ. හරි හරි මේ එනවලා එනවලා කෑම කන්න. කයි වාරු ගගහා ඉනක් ලෝ රහක් නෑ උඹලගේ වැඩ. වහ වැටෙන කොට කොහමද? හරි හරි එනේ කරන්න පුළුවන් තාත්තේ මට කොහොම හරි ආ. SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන්. ඔබත් අපිත් කරන පුංචි දෙයකට පුළුවන් ලොකු වටිනාකමක් ගේන්න. කීල්ස් මොනවම හරි කරලා කොහොම හරි කලනව අර සමිතියේ සභාපතිකමට දාන්න ඕන. අන්න එතන ඉඳන් පුළුවන් අපිට අපේ ගේම ප්ලෑන් කරන්න. අයි බං උඹමනේ බං කිව්වේ ඈ. උඹට දැන් හොඳ ගෑන් ළමෙක් හම් වෙලා ඉන්නේ. ආ ඒ ගෑන් ළමයා වෙනුවෙන් මේ උඹේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. ආ හැම දෙයක්ම හීනයක්. හැම දෙයක්ම. නෑ 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 නෑ. හීනෙන් කියලා කියතා. හීනෙන් තමයි. අනේ. වා හීනෙන් කියපු කොටක් දේවල් මං ඉෂ්ට කරලා තියෙනවා. ඒ හිත මට දේ දෝ. සිල්
සිලි සිලි රැස්සේ තෙමි තෙමි සිතුසේ දෙනවද ආශාවෝ සඳරුව කාගේතෝ ඉඟිනොලා